කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අද මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ තවත් රස ෆ්‍රෙන්ච් පේස්ට්‍රි එකක්. ඒක තමයි පරි බ්‍රෙස්ට් එක. මේ ඩිසර්ට් එක හදලා තින්නේ 1910 ලුයි ඩියුහන් කියන පතිසියගේ නිර්මාණයක්. පැරිසියයි බ්‍රෙස්ට් කියන නගර දෙකේ අතර බයිසිකල් තරගයක් සමරන්න. මේ රස පේස්ට්‍රි එකේ තියෙන්නේ පලිනේ පේස්ට්‍රි ක්‍රීම් වලින් පිරිච්ච ලයිට් ෂූ පේස්ට්‍රි එකක්. මේක ඉතින් කනවා නම් එක්කෝ ෆ්‍රාන්ස් වල යන්න ඕනේ, එහෙම නැත්නම් හදලා බලන්න ඕනේ. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. ඉස්සල්ලාම අපි පලිනේ පේස්ට් එක හදාගමු. අපි මුලින්ම හේසල් නට්ස් ග්‍රෑම් 100කුයි ආමන්ඩ් ග්‍රෑම් 100කුයි පෑන් එකක ටෝස්ට් කරගමු. ටෝස්ට් කරගත්තට පස්සේ අර හේසල් නට්ස් වල පොත්ත අරින්න මම පෙන්නනවා වගේ පිරිසිදු ටී ටවල් එකක අතර මේ විදියට රබ් කරගන්න. හේසල් නට්ස් වල පොත්ත අරුණාට පස්සේ ටෝස්ට් කරපු නට්ස් ටික පැත්තකින් තියාගමු කූල් වෙන්න ඉඩ දීලා. එතකන් අපි කැරමෙල් එකක් හදමු. සීනි ග්‍රෑම් 150ක් රබ් කරගන්න. කැරමෙල් හදනකොට වැඩි කූරු ගන්න ඕනේ. සීනි එකට හිමින් කැරමෙල් වෙන්න ඉඩ දෙන්න. මේ වගේ ලස්සන රන්වන් පාටක් වෙනකොට අපේ නට්ස් ටික මේකට එකතු කරගමු. මේ ටික හොඳට කලවම් කරගෙන මේක සිලිකොන් මැට් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන මේ වගේ ෆ්ලැට් කරගන්න. ඊට පස්සේ මේකට කූල් වෙන්න ඉඩ දීලා පොඩි කෑලි කෑලි වලට අතින් කඩාගන්න. අපි ඊළඟට මේ රස පැණි කජු වගේ කෑලි කන්නේ නැතුව පවුඩර් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගමු ටික ටික. ඊට පස්සේ මේ කජු පවුඩර් ටික ආයේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න. විනාඩි කීපයක් ගියාට පස්සේ ඕගොල්ලන්ට පෙනේවි මේක ටික ටික පේස්ට් එකක් වෙනවා. මික්ස්චර් එක මේ වගේ ලස්සන ස්මූත් එකට එනකොට අපේ පලිනි පේස්ට් එක ලෑස්ති. දැන් මේක ඇඟිලි ගහලා රස බලන්නේ නැතුව පැත්තකින් තියලා අරන් තියාගන්න. ආයේ අපිට අවශ්‍ය වෙනකම්. දැන් අපි හදමු අපේ මුස්ලින් ක්‍රීම් එක. අපි ඉස්සල්ලාම බිත්තර කහමද පහක් දාගෙන මේකට එකතු කරගමු ප්ලේන් ෆ්ලවර් ග්‍රෑම් 30කුයි කෝන් ෆ්ලවර් ග්‍රෑම් 30කුයි. මේ ටික හොඳට විස් කරගන්න මේ වගේ ලස්සන ස්මූත් කහපාට මික්ස්චර් එකක් ලබා ගන්නකම්. අපි ඊළඟට සෝස් පැන් එකකට ෆුල් ෆැට් එහෙම නැත්නම් හෝල් මිල්ක් ග්‍රෑම් 500කුයි සීනි ග්‍රෑම් 150කුයි වැනිලා තේ හැඳි 2කුයි එකතු කරගෙන මේ ටික හොඳට රත් කරගමු. මෙන්න මේ වගේ බුබුලු දානකොට අපි මේකෙන් පොඩ්ඩක් බිත්තර මික්ස්චර් එකට එකතු කරගෙන මේ මිශ්‍රණය විස් කරගමු. මතකනේ අපි මේ ක්‍රමයට කියන්නේ ටෙම්ප කරනවා කියලා. මික්ස්චර් එක හොඳට හාමු වුණාට පස්සේ අපි ආයෙමත් රත් වෙච්ච කිරි මිශ්‍රණයට එකතු කරගමු. එකතු කරගෙන ආයෙ මද ගින්නේ රත් කරගමු. හැබැයි නිතරම විස් කරගෙන මේ වගේ තික් වෙනකම්. ඊට පස්සේ මතක ඇතුව ලිප ඕෆ් කරගෙන මේ මික්ස්චර් එක තාම රස්නේ තියෙද්දී රූම් ටෙම්පරචර් එකට සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 125ක් මේකට එකතු කරගමු. දැන් මේකත් අපි හොඳට විස් කරගමු මේ ටික හාමු වෙන්න. ඊළඟට මම මේ පෙන්නනා වගේ ප්ලාස්ටික් රැප් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන මේක හොඳට කවර් කරලා ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න දෙමු පෑ දෙකක් විතර. එතකන් අපේ පතෂූ එක එහෙම නැත්නම් ෂූ පේස්ට්‍රි ඩෝ එක හදාගමු. සෝස් පැන් එකකට ෆුල් ෆැට් එහෙම නැත්නම් හෝල් මිල්ක් ග්‍රෑම් 200කුයි වතුර ග්‍රෑම් 200කුයි ඒ වගේම සීනි ග්‍රෑම් 20ක් ඒත් එක්කම ලුණු තේ හැන්දක් ඒ වගේම බටර් ග්‍රෑම් 175ක් එකතු කරගමු. දැන් මේ ටික මදගින්නේ රත් වෙන්න දෙන්න. බටර් එක හොඳට දිය වෙනකම්. කිරි එක මේ වගේ හොඳට බුබුලු දානකොට අපි මේකට එකතු කරගමු ප්ලේන් ෆ්ලවර් ග්‍රෑම් 250ක්. දැන් මේ ටික ස්පැචුලා එකක් පාවිච්චි කරගෙන හොඳට කලවම් කරගන්න. මේ වගේ සයිඩ්ස් වලට ඇලෙන්නේ නැති ස්මූත් ඩෝ එකක් ලබා ගන්නකම්. අපි දැන් මේක බෝල් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන ස්පැචුලා එකක් පාවිච්චි කරලා මේ වගේ ඩෝ එක මික්ස් කරන්න. මේකේ රසනේ අඩු කරගන්න. ඩෝ එක ටිකක් කූල් වුණාට පස්සේ අපි මේකට එකතු කරගමු බිත්තර අටක්. දැන් මේකත් හොඳට කලවම් කරගන්න.
මේ ටිකත් හොඳට හමු වුණාට පස්සේ ප්ලාස්ටික් රැප් එකකින් වහලා මේ ටික පැත්තකින් තියලා කූල් වෙන්න ඉඩ දෙමු. එතකන් මේ වගේ සෙන්ටිමීටර් 23ක් 24ක් විතර බේකින් පේපර් එකක රවුමක් ඇඳගන්න. දැන් මේක අනිත් පැත්තට හරවලා මේ රවුම ෆලෝ කරගෙන අපේ ෂූ පේස්ට්‍රි එක මේ වගේ පයිප් කරගමු. ඊළඟට මේකේ ඇතුලේ පැත්තට තව ෂූ පේස්ට්‍රි රවුමක් පයිප් කරගමු. දැන් මේ දෙකටත් උඩින් තව රවුමක් පයිප් කරගමු. ඊට පස්සේ අයිසිං ෂුගර් වලින් ඩස් කරගෙන මේකට උඩින් ෆ්ලේක්ඩ් ආමන්ඩ්ස් ටිකක් ඊහා ගන්න. දැන් මේක බේක් කරමු සෙල්සියස් 180ට රත් වෙච්ච අවන් එකක විනාඩි 35ක් 40ක් විතර. මේ වගේ ලස්සන රන්වන් පාටක් වෙනකම්. දැන් මේක පැත්තකින් තියලා කූල් වෙන්න ඉඩ දෙමු. එතකන් අපේ පලිනේ මුස්ලින් එක හදලා ඉවර කරගමු. ඉස්සල්ලාම මික්සින් බෝල් එක අපේ චිල් කරගත්ත පේස්ට්‍රි ක්‍රීම් එක මේකට ට්‍රාන්ස්ෆර් කරගෙන අපි ඊළඟට එකතු කරගමු රූම් ටෙම්පරේචර් එකට සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 125කුයි අපි හදාගත්ත පලිනේ පේස්ට් එක. දැන් මේ ටික හොඳට විස් කරගන්න. මේ ටික හාමු වුණාට පස්සේ ප්ලාස්ටික් රැප් එකකින් වහගෙන ෆ්‍රිජ් එකේ තියමු අපිට ආයෙමත් අවශ්‍ය වෙනකම්. දැන් මේක ඇසෙම්බල් කරන්න හරිම ලේසි. අපි ඉස්සල්ලාම ෂූ පේස්ට්‍රි එක මේ වගේ මැද්දෙන් කපාගමු. පේස්ට්‍රි එකේ ටොප් එක හිමින් පැත්තකින් තියලා ලොකු ස්ටාර්ටිප් නොසල් එකක් පාවිච්චි කරගෙන අපේ මුස්ලින් පේස්ට්‍රි ක්‍රීම් එක පහිබස් දෙකේ යට කොටසට ඕගොල්ලොගේ කැමති ආකාරයට පයිප් කරගන්න. ඊට පස්සේ පේස්ට්‍රි ක්‍රීම් එක කවර් කරන්න කපාගත්ත ෂූ පේස්ට්‍රි ටොප් එකකින්. දැන් අයිසිං ෂුගර් ටිකක් ඩස් කරගත්තට පස්සේ ඕගොල්ලොගේ පහිබස් දෙක ලෑස්ති. මේ ඩිසර්ට් එක හදලා බලන්න. ඇත්තටම රහයි. පවුලේ ඔක්කොමලා ඒ වගේම යාළුවෝ ටිකත් මේකෙන් තව කෑල්ලක් ඉල්ලගෙන එයි. මේක කාපුවාම හිතෙන්නේ ඇත්තටම පැරිසියට ගියා වගේ. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා මගේ channel එකට subscribe කරනවා වගේම bell notification එකත් click කරගන්න. ඒ වගේම මාව follow කරන්න Instagram එකේ Facebook එකේ. ඔයගොල්ලෝ සිළු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් peace.